කකුල් සමගින් දැන් ඉස්සුරින් ඇති ක්ලීන් හිසකට නව ක්ලියර් මෙන් ඩීප් ක්ලෙන්ස් දිවයින ආසන්නයේ පැවති අඩුපීඩන කලාපයේ තවදුරටත් ශ්‍රී ලංකා වාස්තුවිද්‍යා ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර දිවයින සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තනින් තන වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. උතුරු උතුරු මැද වයඹ මධ්‍යම සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේත් ඇතම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසිද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අයවත් කාලගුණයේ හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ නිවාස 25කට පමණ හානි සිදු වෙති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. එමෙන්ම බදුල් ඔය පිටාර ගැලීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලික කුමිය ගොස් ඇතැයිද වාර්තා වෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පවතින වර්ෂා තත්ත්වය තවදුරටත් තවදින වෙමින් ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවීම අත්‍යවශ්‍ය වන අතර ඕනෑම ආපදා කටයුත්තක් වෙනුවෙන් 117 අංක යමතා තොරතුරු ලබා දිය හැකි බවයි. මේ අතර හාලියන ප්‍රදේශයට දැහැලුණු අධික වර්ෂාවත් සමග ප්‍රදේශයේ නිවාස කිහිපයකට සහ එළවලු වගාවන්ට හානි සිදුව තිබුණා. එමෙන්ම ඇල්ල දෙමෝදර ප්‍රදේශයේ මාර්ග රස්සකට පස් කඳු කඩා වැටීමෙන් මාර්ගයේ ස්ථාන කිහිපයකින් අවහිර වී තිබුණා. අධික වර්ෂාවත් සමග රාවණා දියැල්ලේ දියපහර විශාල වීමත් සමග ඇල්ල වැල්ලවායේ ප්‍රධාන මාර්ගයේ දෙපස ඇල්ල කඳු වැටීන් ගලා හැලෙන දියැලි කිහිපයක් නිර්මාණය වී තිබුණේ මේ ආකාරයෙන්. කට උතර නැති වෙන්න කලින් සිග්නල් ඩීප් ක්ලීන් එකකට මාරු වෙන්න.